කටුනායක ගුවන්තොටුපලේ මෑත ලොකුම මැණික් වැටලීම තමයි මේ සිද්ධ වෙන්නේ. කෝටි 29ක මැණික් පන්නද්දි ඇල්ලුවා කියලා කියනවා. ඔරුගොඩ වත්තේ කාන්තාව අත්තරංගොඩපත් වෙනවා. හඳුනන්නේ නැති කෙනෙක් පාර්සලය දුන්නා කියලා තමයි කියන්නේ. රුපියල් 5000ක් දෙන්නම් කිව්වා කියලා සැකකාරිය ප්‍රකාශ කරන රුපියල් 5000ටද මේ පාර්සලයේ කෝටි ගානක මැණික් අරන් ගියේ කියලා අහන්න වෙන්නේ. ඉන්දියාවට රැගෙන යාමට උත්සාහ කළ කාන්තාව කටුනායක ගුවන්තොටුපලේදී අත්තරංගොඩ පැතෙනවා. මෑත ඉතිහාසයේ කටුනායක ගුවන්තොටුපලේදී අත්තරංගොඩගත් විශාලතම මැණික් තොගය මෙය කියලා සඳහන් කරන්න පුළුවන්. අතරංගොඩ ගත්තු කාන්තාව 30 හැවිරිදි දිවියේ පසුවනවා කියලා සඳහන්ව මේ අය ඔරුගොඩවත්ත ප්‍රදේශයේ පදිංචිකාරියක් කියලා කියන්නේ. කතකේ ඇඳි වතේ හැංගී කෝටි 29ක මැණික් ඉන්දියා යන්න හැදුවා කියලයි මෙහි තවදුරටත් පුවත්පත් වාර්තා අරුණ පුවත්පත තොරතුරු එකතු කරමින් කියන්නේ. මේ කාන්තාව හැඳ සිටි ඇඳුම් අතර කිලෝග්‍රෑම් 2යි ග්‍රෑම් 311යි මිලිග්‍රෑම් 75ක් බැරති මේ මැණික් තොගය සංගවාගෙන තිබුණු බව සඳහන් කර තිබෙනවා. ඉතින් මැණික් තොගය කියලා කිව්වම ඉතින් ග්‍රෑම් 2යි මේ කිලෝග්‍රෑම් 2යි වාර්තා කළා තිබෙන්නේ. ග්‍රෑම් 311ක් කිලෝ 2ක ප්‍රමාණයකට පොඩ්ඩක් වැඩි. ඉතින් මේකේ තමයි කෝටි 29ක මැණික් තිබ්බා කියලා කියන්නේ. මේ රුපියල් 5000ක් දෙන්නම් කිව්වම අරගෙන යනවලු. ඊට පස්සේ ගෙනිලා චෙන්නයි නගරේදී බාර දීමට නියමිතව හිටිය පුද්ගලයා තමන් හඳුනන්නේ නැහැ කියලා කියනවා. ඒත් රේගු ආරංචි මාර්ග කියන්නේ සකකාර කාන්තාව කරන ප්‍රකාශ පිළිගන්න බෑ කියලා. අද දවසේ පුවත්පතේ සිරස්සලයත් එක්ක නීති විරෝධී බාණ්ඩ ප්‍රවාහනය කළ මුදල් ලබා ගැනීම කරන කාන්තාවක් කියලා විශ්වාස කරනවා. ඉතින් මැණික් තොගේ රාජසන්තක කළෙහි වටිනාකම හා සමාන දඩයක් ඇයට නියම කිරීමට නියමිත වෙනවා. මේකත් එක්ක තමයි ප්‍රශ්නේ එන්නේ. ඉතින් ඔබ දැක්කොත් මීට මාස කීපයකට උරදී රුපියල් කෝටි 8ක රන් තොගයක් සමග ප්‍රංශ ජාතිකයේ ක්‍රේගුවේදී අත්අඩංගුවටපත් වෙනවා. කෝටි 8ක දඩයක් නියම කළා. දඩය ගෙවා ගන්න බැරුව ප්‍රංශ ජාතිකයා මෙන්නට බන්ධනාගාරේ ඉන්නවා. ඕ වගේම තමයි මෙයාට වෙන්නේ කියලාත් කියන්න තියෙනවා. ඉතින් කෙසේ නමුත් මෞබිම් පුවත්පතත් සෑම් පුවත්පතකම මේ වාර්තා කරලා තියෙන්නේ. මේ අතරතුරු තමයි ඩොලර් මිලියන ගණන් මැණික් ජලාශ වලින් ගොඩ ගන්න හැටි හොයනවා කියලා සඳහන් කරලා තියෙන්නේ. නිසි ක්‍රමවේදයක් යටතේ කරනවා නම් හොඳයි. එහෙම නැත්නම් ඉතින් අපරාධය සමනල වැව ජලාශය හැටන් නෝටන් බ්‍රිජ් ජලාශය සහ ඊලකොත්මලේ ජලාශය මැණික් ඉල්ලම් ගොඩ දැමීමේ හැකියාව ගැන සතියක් ඇතුළත කඩිනමින් වාර්තාවක් දෙන්න කියලා ආංශික අධීක්ෂණ කාරක සභාව කියලා තියෙනවා. එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණී වලේ බොඩ මහතා තමයි මේ ගැන සඳහන් කරන්නේ. වියලි කාලගුණ තත්ත්වය නිසා ජලය හිඳිලා තිබෙනවා. වැවට සහ නෝටන් බ්‍රිජ් කොත්මලේ ජලාශ වලට යටව මේ ඉඩම් අක්කර දහස් ගණක් මතු වෙලා තිබෙනවා. මැණික් සම්පත ගොඩ ගැනීම ගැන රාජ්‍ය යාන්ත්‍රණයක් සකස් කිරීම ගැන කියලා තියෙනවා. ඒක හොඳ වැඩක්. මේක ඇත්තටම ක්‍රමානුකූල කරලා අදාළ පුද්ගලයන්ට මේ සම්බන්ධ ටෙන්ඩර් ලබා දීලා රජය ආදායම් අරගෙන ඒ මැණික් ලැබුණාන් පස්සේ ඒවා නිසි තක්සේරු කරලා ඒවට ලබා ගන්න මුදල් සහ බදු මුදල් ලබා ගැනීම කරලා ඒවා රටෙන් යනවා නම් ඒක එහෙම වෙනවා නම් හොඳයි. නමුත් එහෙම වෙන්නේ නැතුව මේවා නිකන් නිරපරාදේ ආපහු පාරක් මුදලාලිලා පෝෂණය කරන තැනකින් විතරක් නැවතුනොත් අපරාධයක්. මොකද රජයට මේ ආදායම් ටික ගන්න විදියයි හොයන්න උනා මේ වෙලාවේ ආර්ථික ගැටලුවක් තියෙන ලාවේ. මම හිතන්නේ රටම ගොඩ දාන්න පුළුවන් මැණික් තියෙනවා කියලා තමයි කියන්නේ. අහු වෙන මැණික් වල ගණන් එක්ක බැලුවම එහෙම පේනවා. හැබැයි උනට රටම ගොඩ දාන්න නම් බැරි වෙනවා. මේ පහුගිය කාලේ එහෙම නම් වෙන්න එපයි. මේ මැණික් වලින් ඩොලර් හොයන්න සිඳුනු ජලාශ වල මැණික් ගැරීමේ සූදානමක් තියෙනවා කියලා කියන්නේ. මේ කතාවම තමයි අද දවසේ ප්‍රධාන සිරස්තලයේ කියනවා. ඉතින් මේකත් එක්ක විවිධ පාර්ශ්ව විවිධ අදහස් මතු කරයි, සංවිධාන විරෝධය දක්වයි, ඕවා හොම දෙන්න බෑ කියයි.